ආයුබෝවන් සියලු දෙනාටම අද මං ආවේ අන්තර්ජාලය කියන පාඩමේ අවසාන කොටසත් එක්ක. මේක යටතේ ඉගෙන ගන්න තියෙනවා ටාස්ක් කිහිපයක් තියෙනවා. ඒ ටිකම අපි බලමු. පළවෙනි ටාස්ක් එක තමයි ඉගෙන ගන්න තියෙන්නේ F1. Perform browser operation. ඒක කියන්නේ කොහොමද home page එකක් set කරන්න කියලා. මුලින්ම browser එක open කරලා tool menu ගිහිල්ලා internet option ගිහින් general tab එකේ අදාළ website එකේ URL එක දාලා අපි apply කරලා ඒක okay කරන්න ඕනේ. එතකොට අපි web දැන් Google Chrome එකේ හරි මොකේක හරි Google Firefox එකේ හරි කරද්දි ඉස්සෙල්ලම open වෙන්නේ browser එක open කරපු ගමන් open වෙන්නේ අපි ගත්තේ website එක. ඔන්න දැන් ওই විදිහට tools යනවා internet option යනවා tool ගිහිල්ලා internet option. දැන් මෙතන general tab එකේ මම ඉන්නේ. එතෙන්ට දෙනවා අපට ඕනේ URL එක. අපට ඕයි නම් ඔතන www.facebook.com කියලා දුන්නොත් අපි open කරපු ගමන්ම අපට open වෙන්නේ Facebook එක. apply කරලා okay කරන්න ඕන. එහෙම තමයි අපි home page එකක් set කරන්නේ. දැන් බලන්න මම මේක explore එක ඇරිය ගමන් මට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ website එක තමයි display වෙන්නේ. මොකද හෝම් පේජ් එක විදිහට මම සෙට් කරලා තියෙන්නේ ඒ වෙබ්සයිට් එක. සාමාන්‍යයෙන් Google එකනේ ලෝඩ් වෙන්නේ. දැන් ඒ වෙනුවෙන් ලෝඩ් වෙන්නේ මේක. ඊළඟ ලෙසන් එක තියෙන්නේ අපිට බුක්මාක් එකක් දාන හැටි. කොහොමද බුක්මාක් එකක් දාන්නේ කියලා බලමු. හරි. මේ ස්ලයිඩ් එකෙන් කියන්නේ බුක්මාක් එකක් දාන විදිය. වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා දැන් මොකක් හරි වෙබ් page එකක් ලෝඩ් කරන්න ඕනේ. දැන් මම ලෝඩ් කරලා තියෙන්නේ Facebook එක. ඊට පස්සේ favorite menu එකේ double click කරලා add කරන්න ඕනේ. බලමු. internet explorer එකෙන් මම www.facebook.com idm.lk කියලා එකක් ගන්න සයිට් එක. දැන් මම මේ බුක්මාක් දෙන විදි කියලා දෙන්න යන්නේ. ඊට පස්සේ මොකද කියලා තියෙන්නේ? ෆේවරිට් මෙනු එකට ගිහිල්ලා ඩබල් ක්ලික් කරන්නලු ඇඩ් ෆේවරිට් කියන එකේ. දැන් මේ සයිට් එක ලෝඩ් වුණාම අපි යන්න ඕනේ ෆේවරිට් මෙනු එකට. එතකොට එනවනේ ඇඩ් ටු ෆේවරිට් කියලා යටි ඔය කොළපාට දල් ලකුණක් එක්ක ඇවිත් තියෙන. අන්න ඒ ක්ලික් කරාම අපිට මේක ඇඩ් කරන්න පුළුවන්. එතකොට මේක බුක්මාක් එකක් විදිහට ඇඩ් වෙනවා. දැන් බලන්න www.idm.lk. අපි තවත් බුක්මාක් එකක් ඇඩ් කරලා බලමු. මොකක් හරි වෙබ්සයිට් එකක් අපිට කැමති එකක් දුන්න හැකි. මම දානවා facebook.com කියලා. දැන් ඕකේ බුක්මාක් එකක් දෙන්න ඕයි නම් කොහොමද කරන්නේ? tools ගිහිල්ලා internet option favorite එකේ double click කරලා add කරනවා bookmark එක. දැන් බලන්න Facebook කියන එක add වෙලා. දැන් හිතමු අපිට මේ folder එකක් හදාගෙන folder එක ඇතුළට දාන්න ඕනේ මේක කියලා. එතකොට කොහොමද කරන්නේ?
add to favorite ගිහිල්ලා අපි හදනවා new folder එකක්. ඒ folder එකේ නම දෙනවා Facebook කියලා. ඊට පස්සේ create කරලා apply කරලා add කරනවා. දැන් බලන්න අපි හතින් හදාගත්ත folder එක ඇතුලේ තමයි තියෙන්නේ අර URL එක copy වෙච්ච එක. Bookmark එකකින් මොකද කරන්නේ? පොතක bookmark එකක් තියෙන්නේ ඒ පිටුව හරියට පෙළගන්නනේ ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඉක්මනින් load කරගන්න. මේ slide එක බලන්න delete browser history. Browser history එක delete කරන්න හැටි තමයි මේකෙන් කියලා තියෙන්නේ. අපි බලමු delete කරන විදිහ. මම internet explorer එක open කරගත්තා. General tab එකට ගියා. General tab එකට ගිහිල්ලා browser history කියන තැන ඔය ඔක්කොම ටිකට tick mark දීලා delete දෙනවා. එතකොට tools internet option ගිහිල්ලා හරි. General tab එකෙන් තමයි අපි delete කරන්නේ. මේ slide එකෙන් කියලා තියෙන්නේ manage add-ons. Add-ons එකක් මේවා කරන්නේත් ওই විදිහටමයි. Open කරනවා ඒ browser එක, tools menu එකට යනවා, internet option එකේ general tab එකට ගිහිල්ලා click setting in search option manage add-ons. ඊළඟට manage add-on add කරන්න පුළුවන්, delete කරන්න පුළුවන්, disable කරන්න පුළුවන්. Close the add-ons window, click OK. ඊළඟට අපි බලමු ඊළඟට ඉගෙන ගන්න තියෙන task එක මොකක්ද කියලා. Download and upload file F3 task එක. අපි බලමු ඉස්සෙල්ලා කොහොමද මේ download කරන්න කියලා. කොහොමද අපි download කරන්නේ? අපි හිතමු web browser එක open කළා මං rose flower කියලා search කරනවා. එක ලෝඩ් වෙන වෙලා යනවා, ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩුයි. ඔන්න එතකොට roses ගැන ලෝඩ් වුණානේ. මේ තියෙන roses ගැන විස්තර. අපිට දැන් ඕන දෙයක් ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. දැන් images කියන එකට ගියාම roses වල images හම්බ වෙන්නේ. දැන් save image as මේ image එක උඩ right click කළා save image as ගිහිල්ලා අපට save කරන්න පුළුවන්. නැත්තම් open with new tab දීලා අලුත් tab එකකින් open කරලා අපට save දෙන්න පුළුවන්. එතකොට ඒ image එක අපේ machine එකට download වෙනවා. දැන් මම දුන්නේ right click කරලා image එක උඩ right click කරා open with new tab. එතකොට මේක මේ විදිහට open වෙනවා. ඊට පස්සේ මම ඒක save කරනවා. File save as ගිහිල්ලා save කරනවා. අපිට අවශ්‍ය location එක දීලා save කරනවා. ওই විදිහට අවශ්‍ය location එක තෝරලා image එකට ওই නමකුත් දීලා අපි save කරනවා. ඊළඟට බලමු අපි upload කියන්නේ මොකක්ද කියලා. download එක ඉගෙන ගත්තා. upload upload එක ඕනෙක් කෙනෙක්ට පුළුවන්. Facebook එකට අපි ෆොටෝ එකක් upload කරන්නේ ඒ වගේ තමයි. ඒ හින්දා මම F5 task එක කියලා දෙන්නම්. ඒක මොකක්ද කියන්නේ web page එකක් print කරන හැටි. web page එකක් print කරන හැටි තමයි ඒකේ තියෙන්නේ. ඒකට අපි ඉස්සෙල්ලාම web page එකක් load කරගන්න ඕනේ.
web page එක load කරගෙන අපට පුළුවන් control p ගහන්න control p ගහුවම මොකද වෙන්නේ print කියන option එක එනවා control p දැන් මම මේ site එකේ ඉන්නවනේ මම මෙතන control p ගහුවොත් මෙතන print option එකක් දෙනවා මේ web page එක එතකොට ඒකේ මඩ මේ at printer කියලා select printer කියන තැනින් අපේ printer එක select කරනවා print tray number of copies ගන්න දීලා අපේ print range එක හදලා ඉන්න ඕනේ හදලා print කියන එක එබුවාම අපේ මේ web page එක print වෙනවා අපි electronic mail ගැන කතා කරා ඊළඟට පොඩ්ඩක් බලමු මේකත් අපි කලින් කතා කරා World Wide Web කියන්නේ මොකද්ද කියන එක World Wide Web කියන්නේ විශ්ව විසිරිත වියමන ඒක කියනවා World Wide Web is the graphical and multimedia part of the internet කියලා මේක හඳුන්ලා දුන්නේ 1989 දී Tim Berners-Lee කියන විද්‍යාඥයා ඊළඟට අපි බලමු How do you connect internet කොහොමද අපි අන්තර්ජාලයට කනෙක්ට් වෙන්නේ What are the accessories need for the internet? ඒ කියන්නේ මොකද? අපට මොන වගේ දේවල්ද අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඕන? What are the types of connection you have? මොන වගේ connection එකක්ද තියෙන්න ඕනේ? Broadband, dial-up, ඒ වගේ. Who are the internet service provider? Dialog, Telecom, Mobitel, ඒ වගේ. What are the tools different interface use to access the internet? Again, api Google Chrome, even Firefox, even login. Then, balam monoda apra antarjalayata yanna one components monoda kila router, modem. Then, metana me rupenan thiyenne modem eka. Meka thina a modem is a device or program that enable computer transmit data. Ekiyanne making data transmit karanda enable karanawalu over telephone lines, telephone cables. Ewa haraha data transmit karanawalu. Serve ekak kiyanne mokada? Computer that provides shared resources to the network users. අපේ ළඟ මොනව හරි දෙයක් තියෙනව නම් ඒක අපිට අනිත් අයට ෂෙයා කරන්න ඕයි නම් අපට server machine එකක් කරහා ෂෙයා කර හැකියි. දැන් මෙතන තියෙන්නේ 4-port router එකක්. කහපාටින් ඔයාලට පේනවා port 4ක් තියෙනවා. A router is a networking device that forward data packets between computer networks. අපි router එකකින් කරන්නේ data packets transmit කරනවා. Computer network එකක් තුල a router is connected to two or more data lines from different network ඊළඟට බලමු අපි bridge එකක් කියන්නේ මොකක්ද කියලා bridge එකක් කියන්නේ සමාන පරිගණක ජාල දෙකක් අතර සංනිවේදනය කරනකොට අතරමැදියෙක් ලෙස ක්‍රියා කරන එක Gateway කියන්නේ අසමාන ජාල දෙකක් අතර network ජාල දෙකක් අතර සංනිවේදනයේදී අතරමැදියෙක් ලෙස ක්‍රියාකරන එකනේ. Communication media කියන්නේ යම්කිසි data හරි දත්ත හරි transmit වෙන media. ඒ කියන්නේ දත්ත transmit වෙන media එක. ඊළඟට type of accessories and service need for the internet. අපට ටෙලිෆෝන් එකක් ඕනේ ඉන්ටර්නෙට් යනවා කම්පියුටර් එකක් ඕනේ එහෙම නැත්නම් මොඩෙම් එකක් හරි රවුටර් එකක් හරි ඕනේ කමියුනිකේෂන් සොෆ්ට්වෙයා ඒ කියන්නේ Google Chrome මේ වගේව තියෙන්න ඕනේ and internet service provider telecom mobitel ඒ වගේව මේ තියෙන අන්තර්ජාල සම්බන්ධතාව ලබාගත හැකි ආකාර එකක් බදු මාර්ගය එකට ලීස් ලයින් කියලා කියනවා අනිත් එකට අපි කියනවා Dial-up connection එකක් කියලා. මම මේක රූප සටහනකින් දක්වලා තියෙනවා. දැන් බලමු the reasons as to why the email become popular. It has more speed than the normal. Normal post එකට වඩා speed. Less expensive. ඒ කියන්නේ වියදමින් අඩුයි. One can communicate to any part of the global. ඕන කෙනෙක්ට
communicate කරන්න පුළුවන් ලෝකේ ඕනෑම කෙනෙක් එක්ක. ඒ වගේම animation, sound, voice වගේ normal post එකකින් යවන්න බැරි දේවල් යවන්න පුළුවන්. ඊළඟට මේ source document එක edit කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි යවන එක කාට හරි edit කරන්න පුළුවන්. In a failure of directing the email to the recipient, it's written. හරි. ඒකෙන් කියන්නේ මොකද අපි මොකක් හරි email එක කාට හරි යවුවොත් ඒක ගියේ නැත්නම් නොගියේ හේතුවත් එක්ක අපට දැක් ගන්න ලැබෙනවා. අදට පාඩම අවසానයි. ස්තුතියි.